වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව ලබන ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා 21 ජුනි 6 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා එක්ස් අවකාශයේ සටහනක් තබමින් අද ප්‍රකාශ කර තිබුණේ ජූලි මාසයට අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනා මහජන උපයෝගිතා කොමිසම වෙත පසුගිය සිකුරාදා ඉදිරිපත් කළ බවයි. ඒ අනුව ගෘහස්ථ හා ආගමික අංශවලට මෙන්ම පොදු කාර්ය සහ රජයේ ගොඩනැගිලිවලට අදාළ විදුලි ගාස්තු තවදුරටත් අඩුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. යෝජිත ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක බිංදුවේ සිට 30 දක්වා මෙතෙක් අය කළ රුපියල් 8ක ගාස්තුව රුපියල් 6 දක්වාත් ඒකක 31 සිට 60 දක්වා ඒකක ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 90 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා ඒකක ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 18 දක්වාත් අඩු කිරීමට යෝජිතයි. එමෙන්ම 91 සිට 120 දක්වා ඒකක ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 30 දක්වාත් ඒකක 121 සිට 184 විදුලි ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 42 දක්වාත් 181ට වැඩි ඒකක සඳහා වන ගාස්තුව රුපියල් 75 සිට රුපියල් 65 දක්වාත් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. අදාළ යෝජනාවට අනුව ස්ථාවර ගාස්තුවල කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. විදුලි බල අමාත්‍යංශය මගින් ඉදිරිපත් කළ මෙම නව විදුලි ගාස්තු යෝජනා මහජන අදහස් ඇගීමට ලක් කර අවසන් විදුලි ගාස්තු මහජන උපයෝගිතා කොමිසම විසින් තීරණය කරනු ඇති බවද අමාත්‍යවරයා එක්ස් අවකාශයේ තිබූ සටහනේ වැඩිදුරටත් සඳහන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.